මම දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනක්ගේ කතා. දැන් එතුමලා කියන විදිහට මේක අනුප්‍රාප්තික ආණ්ඩුවක්. මේ අනුප්‍රාප්තික ආණ්ඩුවට කිසිම තීන්දුවක් ගන්න බෑ. පනතක් පාර්ලිමේන්තුවට ගේන්න බෑ. මේ ආණ්ඩුව ජනාධිපතිවරයෙක් පත් කළා උඩ බලාගෙන ඉන්න ඕනේ අවුරුදු එකමාරක්. දැන් එතුමලා කියන හැටියට අනුප්‍රාප්තික ආණ්ඩුවකට මේ පහුගිය කාලේ බංකොලොත්තු ආණ්ඩුවට අර විදුලි කප්පාදුව හැම තියෙන්න ඕනේ, තෙල් පොලින් හැම තියෙන්න ඕනේ, මොනවත්ම කරන්න බෑ. ඉතින් ඔබතුමා දාස මහත්තයාගේ නායකත්වයෙන් ආණ්ඩුව පිටෙව්වම අපි මේ පනත අහෝසි කරනවායි කියලා විපක්ෂයම පිළිගන්නවා. ඊළඟ අවුරුදු පහේත් මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා විපක්ෂයම පිළිගන්නවා. ඊළඟ අවුරුදු පහේ මේ රටේ විදුලි බලමති කංචන විජේසේකර කියලා. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකනේ තමුන්නාසිලට තියෙන ප්‍රශ්නේ. මගේ නෙමෙයි, තමුන්නාසිලගේ ප්‍රශ්නේ. ඇයි ඔබතුමාලට කියන්න බැරි අපේ ආණ්ඩුවක් ආවම අපි ඒක වෙනස් කරනවායි කියලා? ඒක නොකියන්නේ ඔබ දන්නවා ඔබ පරාදයි, ඔබේ නායකයා දිනන්නේ. ඒකයි ඔබතුමාලට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමියනි, අපි විපක්ෂය කරේ මෙවැනි අනපනක්, මෙවැනි තීරණ නොගත්ත හින්දා තමයි අපි පහුගිය අවුරුදු දෙකකට කලින් මේ රට බංකොලොත් උනේ. මේ රට විදුලි මේ විදුලි කප්පාදුව වලට ගිහිල්ලා මේ රට ආර්ථික අර්බුදයකට ගියේ මෙවැනි දේවල් සිද්ධ වෙච්ච නිසා. ඒ නිසා අඩුගානේ මෙවැනි තීරණයකදීවත් මම විශ්වාස කරනවා පක්ෂ විපක්ෂ අපි ඔක්කොම එකට එක්ක අවු වෙලා එක මතයකට අවිල්ල මේ කටයුත්ත කරනවා නම් තමයි වඩාත් හොඳ කියලා.